බවන් සුභ සන්ධ්‍යාවක් අප සූදානම් වෙන්නේ ඉරිතා සිතනෙ தසපුුව වැඩසටන ආரம்භ කරන්නට අදත් ඉරිදා සිතන தසපුුවට ගෞරவනමස්කාර போறක வாராධනා කළா, බිල්හුල් ඔය සීල සමාහිතාරන්න්‍ය සේනාසනවාස පூචනීය බලගුඩ රාධ ස්வாමின்හසට. உනාාසේව ශ්‍රද්ධவின் ගෞරවேன் පිළිக்கෙන, නිරිදාාසිත්නය ැසපුයේ පළමුුව ධර්මාණ ශාසනාව ශ්‍රවණය කරන්නට ඔබ සූදානම් වෙන්නේ යුතුම් ධර්මාණ ශාසනාවපය වැත්වීමට අපි පෝජනය පළංගොඩ රාධ ස්වාමින් වහන්සේට ඇැරියම් කරනවා. අවසරයේ ස්වාමින් මහස සාධහෝ සාධහෝ ස්වාධෝ සමන්තා චක්කවාලේ සූ අන්ත්‍රාගචචන්තු නේවතා සද්ධම්මන් මුනිරාජස්සේ සුනන්තු සග්ගෙ මොක්හැදම් ධම්මස්සවෙනකාලු අයංබදන්තා ධම්මස්සවෙනෙකාලු අයං බදන්තා, ධම්මස් සවන කාලෝ අයං බදන්තා සුවි සුද්ධ සීලේ සුසිින්ධූපමස්ස සමාධිධම්මේ සු පටවී සමස්ස අනන්ත ඥානේ සුගගනුපමස්ස නමාමිසිරස සිරිගෝතමස්ස පිරිසිදුසිල්කන්ද සමුදුර සේමා නිසාලෙ සමාදිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අभියස පිණිපාවේවා මූහන්ද කාරසු සුරියපමස්ස සංසාර සෝත සු සේතුූපමස්ස දෝසප පවාහේසු මේ ගූපමස්ස නමාමිසිරසාධම්මාම තස්ස මොහඳුර සිදලන ලාහිරු සේමා සසර දියඹමැද පහුරක් සේමා කෙලෙසන් කිලොටුහල වැස්සක් සේමා සදහම් රුවනට පිණිපාවීවා පටි පත්තිසාරි සු සම්මාටිතස්ස උජුභත මගගේ සුයාන ගතස්ස කුසලී සුධම්මි සු කෙත්තුපමස්සෙ නමාමිසිරසා සුගතෝරසස්ස පිළිවෙන් සරුවෙයි සුවදක් සේමා දම්රසධනවයි මීරක් සේමා පින්ගගගලන නිම්නය සේමා මහසගෙරුවනෙට, පිණි පාවිවා සාধু সাধু সাধু නমතස්ස ভাগවෙত අহাত සම්্මා සම්্බුদදধাස්्य නমহතස්्य ভাগেවෙত අহাত සම්্මා සම්බුদ্ধাස්্য නමෝතස්ස භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අසන්තං යෝ පගගන්හාති අසන්තං චුපසේවති තමීවැඝාසං කුරුතේ බ්‍යගගෝ සංජීවිකෝයතාතිී අති පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි සද්ධාවන්ත පින්වතුනි හැමදනාම මෙිලෙසින් අවස්ථාව සලසාගන්නේ මිහිරි බුදුබනපදයක් ශ්‍රවනය කිරීම සඳහා. ජීවිතයට ලැබෙන ඉහැලම ආශිරුවාදය සහ රැකවරණය බුදුරජාණන් වහන්සේගේ මෙ අමා ධර්මයයි මේ සාසනයයි. ඒ බව අවබෝධ කරගත් උරාතන උදවිය බුදුරජාණන් වහන්සේ සරනගිය ජීවිතය පවා පරදුවට තබා. බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහලවන්නේ ඉතාම දීර්ඝකාලයකින් බබ බුදුසිරි මුව මඩලින්ම දේශනා කළා. දේවිින්ද නාගින්ද නරින්ද පූජිතෝ මනුස්සිින්ද සෙට්හෙහි තත්හේම පූජිත. தං වන්දත්හ පංජලිකා ලभිත්වා බුද්धෝ හවේකප්ප සතේහි දුල්ලබෝ. ලෝකා ග්‍ර බදුරජාණන් වහන්සේලා ලොබට පහලවන්නේ කල්පසිය දහස්කෝටි ප්‍රකෝටි ගණන් ඇවෑමි අසංකෙහිය අප්‍රමීය කල්ප ගෙවීගියාට පස්සෙ තමයි කලාතුරකින් බුදුවරු මේ ලෝකෙට පහලවෙන්නේ ඉතින් එලෙසින් පහළවන දුල්ලභ ගනයේ බුදුරජාණන් වහන්සේ නමක් පහලවීම තුළින් දෙවියන් සයත ලෝකෙට මහත් පිළිසරනක් ලැබෙනවා බුදුරජාණන් වහන්සේඉදිරියේ දෙවියන් සහිත ලෝකයම දනින් වැටෙනවා. බ්‍රක්්ම රාජවරු දේවරාජවරු රාජරාජ මහාමාත්‍යවරු කොයි කවුරුත්. බුදු සිරිපා බියස අවනතවෙෙන්න්නේ. පුංචි සුනක පැටවටික කකුල් දෙකල්ලඟ බොහෝම අවනත වෙනවා කීකරු වෙනවා වගේ. ඒ තරං මහානුභාව සම්පන්නයි තුන්ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ. එන් බුදු කෙනෙකුට යම් කිසි කෙනෙක් සිත පහදවාගන්නවනං ය චිත්ත ප්‍රසාධය ය චිත්තා ප්‍රසාධ මාත්‍රයට අප්‍රමාණ ආනිසංස ලැබඳවා බුදුරජාණන් වහන්සේ කෙරේ සිත පහාදවා ගැනීම ඒ අරං ආනිසංස දායකයි මෙතෙකැයි කියා කියන්ට බෑ එහි ආනිසංස ඉතින් එවන් අනන්ත ගුණඇත බුදුරජාණන් වහන්සේ නමක් පහළවෙච්ච යුගයක තමයි අපි මේ මනුස්සල්ලෝකෙ ජන්මලාබෙ ලැබුයි මේ වෙලාව අප යාාත්මයට සැනසීම කමිකරගන්න බුදුරජාණන් මහන්සගේ දහාමී සරන ලබන්ටඕන ඒ උදෙසා අමා ධරමය ශ්‍රවණය කිරීම මහෝපකාරයි තමනුත් අමා ධරමය ශ්‍රවණය කරමින් බැතිබර සැදහඇති මහජනතාවට මේ ධරමය අසන්නට සැලැස්වීම බොහොම වටිනා පිංකමක් මේ වගේ යුගයක ඇති තාක්ෂණික මෙවලම් ක්‍රමවේද භාවිත කරමින් කෙනකුට පුළුවන් මේ අමාත් ධරමය බොහෝ දෙනාට ඇසෙන්න්නට සලස්වන්න. හිදී වුවද ධර්මදානමී පින්කම අඩුවක් නැතුව සිද්ධ වෙනවා. අද සිදනෙ තසපුුවෙන් මේ උතුම් ධර්ම පරයාය ධර්මදාානයක් ලිස ලබාදීම සඳහා බැත්තිබර දායිකත්වේ දරන්නේ අංකතුන පරාක්‍රමමාවත ඇටඹ ගොඩ පානදුර ලිපිණී පදිංචි පිින්වත් ධයානිි ගල්හේන අනුරගල්හේන සහ, එ පුතනුවන්දියනිය කියන මේ පවුලෙස්සලු දෙෙනා බහෝම පින් බර අරමුණු හිතේ තබාගෙන මේ ලබා දෙන ධර්මදාන මේ පින් බලයෙන් ඒ යහපත් බුදාාර සිතුම් පැතුම් පොරපසමෝරන සඳමඩ ලක්සේම ඉෂ්ට සිද්ධවේවා කියල මම ආශිරුවාද කරනවා. අද ධර්මදේශනාව සඳහා මාතෘකා කරගානට යෙදනේ, ජාතක පාලිය, බුදුසිරරිමුව මඩලින් දේශනා කොට බදාල මිහිරි ගාතහා ධර්මයක් සුවිශාල සදහම් පනිවිඩයක් ජීවිතයට සමීප කර දෙන මේ ගාතහා ධර්මයත් ඒ නිධාන කත්හාවත් ඇසීමෙන් අපට සුවිශාල මග පෙන්වීමක් ජීවිතයේ පිළිබඳව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ගාහා ධර්මයෙන් වදාරන්නේ මේ අසත්පුරස ඇසුරේ ඇති නපුර එහම නැත්තං දුස්සීල ඇසුරක් එෙනකොට ලැබුණුත් සිද්ධ වෙන්න පුළුවන් විනාශය ගැන අපි මනුසල්ලෝකකි සිටියදී මේ කාරණය ගැන වඩා ගැඹරින් මේ වගේ යුගයක සැලකිලිමත්වෙන්ට ඕන කුමක් නිසාද මේලෝක යම් කෙනෙක් විපතට කරදරයට වැටනනම් ඒ විපතට කරදරයට වැටිච්ච හැම කෙනෙක්ම ඇසුර වරදවාගෙනයි ඒ විපතට කරදරයට වැටුණේ ඇසුර යහපත් වනානං ලැබෙන මඟ පෙන්වීම යහපත්වෙනවා යහපත් ඇසුරයි යහපත් මඟ පෙන්වීමයි. ජීවිතයට ලැබුණුත් ඕනම දියුණුවත් ලෞකික භූමියේ ලබන්න පුළුවන්. ලෝකෝත්තර සැනසීමටත් උපකාරවන්නේ කල්්‍යයාන මිත්‍රයාගේ ඇසුරයි. එනිසා මේ ඇසුර කියන කාරණයේදී උඩාබාල මහළු පොයි කවුරුත් එකසේම සැලකිලිමත් විය යුතු තැන. ඇසුරට පුළුවනි ජීවිතයක් නැතිනන්නත්තාරකරන්ට. ඇසුරට පුළුවන් ජීවිතයක්, මෙලොව පරලව සඳහා කෙළබර නිබන දකවාම රැගෙනයන්නට ඉතින් එනිසා මේ උබය මාර්ගයම ඇසුර තුළින් රදා පවතින් හෙයින් බුදුරජාණන් වහන්සේ වදාල මෙබන් උතුම් දේශනා අනුව තමන්ගේ ඇසුර තමන් ඉතා පැහැ දිලි ඉතා පිරිසිුදුව තීරණය කරන්ට ඕන කෞදමා ඇසුරු කරන්නේ කෞද ඇසුරු කළ යුතු නොවන්නේ නමුත් කල්පනාවෙන් ඉන්නට ඕන ජනසමාජයක පිරිස් සමූහයක් මැද ජීවත් වෙද්දී ඇසුරු කරන්නට පුන්ගලයන් තෝරා ගැනීමේදී කිසිම කෙනෙක් කොංකරල කපාකොටා ඉවත් කිරීම නෙවෙ කිසිම කෙනෙක් විවේචනය කිරීම හෝ බැනවැදීමහෝ අසත්පුර සේක්ක කියාහං වඩු ගැසීමට ඉක්මන් නොවී තාම සිහි කල්පනාවෙන් නුවනින් යුක්තව හඳුනාගන්නට ඕනි මා විසින් කෞද ඇසරු කළ යුත්තේ ඇසුරතුලින් මගේ නූපන් සීලය උපදිනමද. නූපන් කුසල වීරය උපදිනවද. නූපන් දානා අධ්‍යාසයන් පහළ වෙනමද. එවගම් උපන් ගුණ දියුණු වෙනමද. නූපන් ගුණ මතු වෙනමද. නිවන් මගේ ගමන් කරන්නට සමත විදසුන් භාවනාමාර්ගට අවතීරණ වෙන්නට මේ නඋපකාරයක් ලැබෙනවද. සමත භාවනාවකොහෝ විදර්ශනා භාවනාවකොෝ යෙදන්නට ඇසුරතුරින් මට මඟ පෙන්වීමක් ලැබෙනවද. අන්හිම හිතල බලලයි ඇසුර කියන කාරණය තෝරාගන්නට ඕන. යම් පුද්ගලෙක් ඇසුරු කිරීමෙන් අපිට බුදුරජාණන් වහන්සේ කන ශ්‍රද්ධා ඇතිවෙනවන්නං ඒ බොහෝම යහපත්. යම් පුදගලෙක් ඇසුරු කරද්දී ධරමය ගැන සංහරත්නය ගැන ශ්‍රද්ධා වැඇති වෙනවනක්. යමෙකු ඇසුරු කරද්දී මේ හිත සාන්ත සංවර වී නිවී යනවන. යම් පුද්ගලයකු හා සබධතා පවදවදදී ආවේ ගශීලීත්වයක් ඇති නොවී සරාගික සංකල්පන ඇති නොවී ගුණය හඳුනන සිතක් ඇතිවෙනවනම් ඒ ඇසුර බොහෝම යහපත්. යම් මැසුරක් නිසා තමන්ගේ හදවත රිසිාව මසුරුකම ඇතිවෙන්නේ නැත්තං. ඔහකම් මකුපලාසකම් ඇතිවෙන්නේ නැත්තං ඒ ඇසුර බොහෝම යහපත්. යම් ඇැසුරක් නිසා මේ හිත චන්ද ප්‍රචාන්ඩ නොවේ නම් ඒ ඇසුර බොම යහපත්. උසස්න ඇසුරවන්නේ යම් කෙනෙක් ඇසුර කරද්‍යාපට සංසාරයේ भය. කියා දෙනවා නිංසාරය දුක කියා දෙෙනවා බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ කියා දෙනවා ඒ බුදුගුණ ඒ දම්ගුණේ සඟගුණ මතු කරලදීලා තිසරණේ පිහිටන්න අවස්ථාව සලසලදීල සංසාර්දුක් නිමාකරමින් චතුරාර් සත්‍යය අවබෝධ කරන්න මග කියනවනං අන්නේ ඇසුර තමයි ලෝකෙ ඉහළම උතුම් පූජනීයම ඇසුර ආන්නේ ඇසුර පිහම දෙනම ලබන්නට ඕන. ඒ ඇසුර නොලබා අසධ්්‍යන අසත්පුරුස ඇසුරක් ලැබුණනොත් මහත්ම බිනාසයක් මේ ජීවිතේයටත් සිද්ධ වෙනවා. පරලොව ජීවිතේයටත් සිද්ධ වෙනවා. පින්වතුන්නේේ මේ ඇසුර වරදවාගත්ත උදවී ඇතැම්මිට රාජ රාජ මහාමාත්‍යවරු වෙන්න පුළුව. මේ ඇසුර වරද්ධවාගත්ත උදවේ එදත් හිටියා අදත් තින්නවල්ලෝකෙ මතුමත්තටත් සිටීබි. ඉතිං අපි මේ උතුම් සැනසලි දායක මොහොතේ මේ වාසනාවන්ත මොහොතේ හැම කරුණක් ගැන. හොඳ අවබෝධයෙන් සිතා බලා තදුු තීරණවලට පැමිණිලා මේ ජීවිතේ යහමගේ යොදවාගත්තොත් මතු අපකරා පැමිණෙන්ට තියෙන සියලු අනතුරු දුරු කරගන්ට පුළුවන්. අසන්තංයෝ පග්ගන් හා ති අසන්තං චූපසපති තමේව ගහ සංකුරුතේ ්‍යග්හෝ සංජීවිකෝ යත්හා මේක තමයි අද ධර්ම දේශනාවේදි සඳහන් කරන්නටයදන මාතෘකා ගාථහා ධර්මය ීහි දුච්චරිතයේ සමන්නාගතන් දුස්සීළම් පාපදම්මං අසන්තන්ති පුච්චති. කාය දුෂ්චරිතය වචී දුස්්චරිතය මනු දුස්්චරිතය කියන තෙවදෑරුම් දුස්්චරිතෙන් යුක්ත පුද්ගලයාටයි අසන්ත කියලා කියන්නේ නැත්තං අසත්පුරු සයා අන්නබොඳු අසත්පුරුසයෙක් යමි කඇසුරු කරන මනං. එබඳු අසත්පුරුසයකු ඇසුරු කරන යමෙක් වේනම්. අසන්තං චූපසේබති යෝ පග්ගන් හාතියතකොට ශත්‍රිය බ්‍රාහ්මණ ආදී කවරුන් හෝ කෙනෙක් මේ න සමාජ කවුරුන් හෝ කෙනෙක් එබඳු වූ දුස්සේල පාපධරම ඇති පුද්ගලයෙකු සමීප් නැසුරු කරනවනං තමීභ ගාසංකුරුතේ ඒ ඇසුරු කරන පුද්ගලයාට සිද්ධ වෙනවා සුවිශාල පරිහානිියකට පත්වෙන්. ඇතැම්මිට තමන්ගේ ජීවිිතය පවා නැතිකර ගණ්ඩ වෙනවා අන්නේ අසත්පුරුස ඇසුර නිසා. එනිසා ඉතාම සහි කල්පනාවෙන් දුර්ලබව ලබාගත්ත මනුෂ්‍යත්වයක්. කල්පකෝටි ගණනකින් තමා කෙරේ පැමිනිච්ච උතුම් මුහෘතයක් කල්ප සත සහස්සරයක් ඇවෑමින් ලබාගත්ත සැනසලි දායක අවස්ථාවක් හීන ක්‍රියා සහිත පුද්ගලයන් හා එකතු කරලා නැතිනාස්තිිකරගන්ටපා ජීවිතය බොහෝම වටිනම පෙරපිනටයි ලැබුණ. එහමලැවි්ච ජීවිතයක් අපිම දුක්විඳලා අපිම පින්පුරලා අප විසින්ම ධරමේ හැසිරිලා ලබපු ජීවිතයක් අසත් පුරුස ඇසුරක් නිසා දවසකට දෙකකට සමරවිට මාස අවුරුදු කිහිපයකට බලංගුවන අසත් පුරුස ඇසුරක් නිසා නැති කර ගැනීම මොන්න තරං අවාසනාවන්තද ඉතින් එනිසා හැම වෙලාවකම ජීවිතේ දිහා නුවනින් බලන පුද්ගලයා තමන්ගේ අවධානය යොමු කළ යුතු පැතිගඩක් තමයි තමාගේ ඇසුර එනිසාඒ ඇසුර බොහෝම උසස් යහපත් ආකාරීෙන් පවත්වාගෙන නොමගනොයා මේ ධර්මමාර්ගේ ඉදිරියට යන්න ශත්තියක් ජීවිතය හදාගටෝන අසරන වෙලා තනිවෙලා දුක් විඳින වෙලාවට අසත්පුරස කෞුරුවත් ළඟයිඉන්න නෑ එනිසා මතග තියාගන්ටෝන මේ ලස්වන මිනිස් ජීවිතය අමාරුව වැටනුවත් තිසරණයත් අහිමි වෙලා යන්න පුළුවන්. ධරමී හැසිරන්න තියෙන අවස්ථාවත් නැතිබෙනවා ඔයි මොහෝ ඇත්ත පෞුඩැස් කරලා අ සත්පුරුස ඇසුරට වැටිලා හිරේ විලාංගී වැටිලා වටිනා මිනිස් ජීවිතයකට මහා විපතක් පමුණවා ගන්නවා සාන හැල්ලා බලන කොඩ ජීවිත සෑහෙන කාලයක් නැති නස්ති වෙලා අසත් පුරස ඇසුරට වැටිලා ඒගේ අසත් පුරස සිති විිලි බල බැඳිලා පව් හෝමයක් රැස් වෙලා ගතේ බාහු බලයක්ත් නැති වෙලා ගතිනුත් වැහැරිලා සිතිනුත් වැහැරිලා අසරන වෙලා මිහිදන් වන මිනිස්සු බෝමයි මේ මිනිස් ලෝගේ ඉතින්නේ අසත් පුරස ඇසුරයි ඒ සඳහා හේතුූනේ සත්පුරස ඇසුරලැබෙන සීීමිත පරිසක් තමයි මේ ජීවිතය වරදවා නොගෙන ධර්ම මාර්ග පිහිටුුවලා සනසවා ගන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ අසත්පුරු ස ඇසුරක් කරන පුද්ගලයකින්නවනං එය අසත්පුරසයාවිසින් ඒ පුද්ගලයාව කහාදනී කරනවා ගුදුරට ගන්නම විනාස කරලදානවා ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ගාත්හා ධර්මය දේශනා කළේ වේළුවනාරාමි වැඩවාසය කරන කාලේ ඒ කාලි රජගානුවර රජකම් කළේ අජාත සත්තු රජතුමා බිම්බිසාර රජතුමාගේ පුත්‍රයා තමයි අජාද සත්තු රජතුමා කියන්නේ. ඉතින්නේ රජතුමා බුද්ධානම් පටිකන්ටක භෝතේ දුुස්සීලේ පාපධම්මි දේවදත්තේ පසේදිත්වා ඒ රජතුමා මොකද කළේ දුुස්සීල වූ පාපධර්මඇති අසත්පුරස වූ දෙවදතුන් සමග කතුුණා. දෙෙවුධතුන්ගෙන් බණහාන්න ගියා. දෙවධතුන් කියපුදේ විශ්වාස කලා. තස්ස සක්කාරං කරිස්සාමි ඒ දෙව්දතුන්ට සත්කාර කරන්නට ඉදිරිපත් වනාා. බොහෝධනය පරිත්‍යයාග කරලා ගයාසීරසය නම්මූ කඳු සිකරයේ මවිශාල පන්සලක් හදල දුන්න. ම විශාල පන්සලක් හදල දුන්න. ඒ විතරක් නෙම මේ දබසකට ගැල්ගානක් බත්මුට්ටි මේ තෙව්දතුන් ඇතුළු පිරිසට ලැබෙන්න සැලස්ව බලන්න. වැරදි පාරගියාට පස්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටියදි පවා, න තරං මාාවත වරද්ධවා ගන්නවද ටැස්විහි දෙෙන ශ්‍රී ශරීරයක් ධරන්නේ බුදුරජාණන් වහන්සේ දෙවදතුන්ගේ ශරීරෙන් රැස්විහි දුනිිනෑ බුදුරජාණන් වහන්සේටයි මහපුරුස ලක්ෂණ තිබුණේ නමුත් දෙව්දතුන්ට මහාපුරුස ලක්ෂණ තිබුණ නෑ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වලයි චක්‍රලක්ෂණ තිබුණේ දෙවදතුන්ගේ පතුලේ චක්‍ර ලක්ෂන තිබුණනිිනෑ එත ගොට බුදුරජාණන් වහන්සේ හා දෙව්ධතුන්ට කිසිේත් පෑහෙන්න්දබෑ නමුත් එකම රාජකුල්ලයක එපදනා ඇරාජකීය ජීවිතයක් ගතකළ ඒකාරණ වලින් තරමකටහෝ පැහුණට බුදුරජාණන් වහන්සගේ අසිරිමත් ජීවිතයේ තිබුණ අනන්තගුණයෙන් ගුණබිදකුදූ දෙවතාතුන්ගේ ජීවිතේ ඒ වෙන කොට තිබුණ නෑ. නමුත් දෙව්දතුන් පවා පෙර සංසාර පින්කරල තියෙනවා. නමුත් හොංසාරගත බලපෑමකුත් සමග නොමගගියා බදුරජාණන් වහන්සේ කෙරෙහි වෛරබඳින්න පටන්ගත්තා ඒ වෛරය කොච්චර භිසුුණු උනාාද. ඒ වරේ කොච්චර නපුරු සැහැසි උනාද කියනවනං දෙවදතුන් අවසානි භාග්‍යවතුන් වහන්සේ සමග මොහෝම දරුණු විදිට බොහම පරුස විදියට ගැටෙන්න්න පටන්ගත්තා තුල් ලෝකාගන බදුරජාණන් වහන්සේ කෙරෙහි ගාත්තන චේතනා පහලවන අන්න බලන්න. වදතුන්ට එඉහම සිතුවෙලි පහල වනා කියන එක අපට දං අදාගන්න තමාරුයි. නමුත් මේ හිත පාපමිත්‍ර ඇසුවෙන් ලාභසත්කාර නිසා ලාමක තත්වයට වැරනට පස්සේ ඕනම ගණයක හීන ක්‍රියාවක් කරන්නට මේ හිත කැමතිවෙනවා. ඉතින් මේ අජාත සත්තු රජතුමා දෙව්දතුන් කෙරේ බොහොම හොඳින් පැහැදිලා දෙවදතුන්ගේ උපදෙස් පරිදි බිම්බිසාර මහාරජතුමා ඝාතනය කලා එතුමා සෝතාපන්න ආර් ශ්‍රාවයෙක් තින් මහා විශාල පාපයක් ආනන්තරය ගණයේ පාපයක් සිද්ධ කරගත්තා මේ අජාත සත්තු. බලන්න එක සිද්ධවෙච්ච හැටි. අසත්පුර්ස ඇසුර නිසා තමාට ජීවිතේ දීපු තජකම උපදවාදීපු දෙැහැමන්සෙමින් රාජ්‍ය කරපු සෝතාපන්න ආරිස්රාවකයකුඌූ බිම්සර රජුන් පවා ගාතනය කරන්න තරමට ඔහුගේ හිත සැහැසි වුණ. ඒ මහ බලමත්මෝ හො කෙනෙකුට හිතෙන්න්න පුළුවන් ඒ කාලේ රහතන් වහන්සේලාගේ ුගය මාර්ග පලලාබි උතුමාන්ගේ සත්පුරෂයන්ගේ යුගය ඒසා සත්පුරුසයන් බහුල ජනසමාජයක මේ දෙව්දතුන් මේ අජාත සත්තු මේ පාපී මාර්ගී මුදවාගන්න හැකියාවක් ලැබුණි නැද්ද කියලා. පින් උතුනිම මේ අසත්පුරස ඇසුර ලැබුණහාම අසත්පුරුස අදහස් හිතට ගිහාම අසත්පුරුස අදහස් බොහොම තදින් ගැඹුරින් මේ හිතේ කාවදිනවා. සංසාරි හුරු කල්ල තියෙන්න්නේෙ දුස්සීලකම් නිසා වැඩිපුර, අසත්පුරුසකම් නිසා මේ ජීවිතය වඋනත් සත්පුරුස සිතුවිලි වලට වඩා වැඩි වේගකින් අසපපුරුස සිතුවිලි මේහිතේක් කාබදිනවා එතකොට අසත්පුරුස අදහස් දුස්සීලකම් වලට මේහිත ඉක්මණින් නැඹුරු වෙනවා සුකරානි අසාධූුණ පෞවැඩ කරන එක හරීම පහසු දෙයක් එක අමාරු දෙයක් නෙමෙයි හැබැයි පින්දහම් රැස්කිරීම කුසල් දහම් බැස්කිරීම යං ඒක කුසල්ධාම් ඩැස්කිරීමම බොහෝම හිතසුව පිණිසයි පවතින්නේ යංවී හිතංච සාධංච තංවේ පරමු දුක්හරම් තමට හිතසුව සලසාදින ඒ කුසල්ධාම් උපදවාලීම බොහොම අපහසුයි කියලායි බුදුරජාණන් වහ පිදේශනා කළේ එහ නම් පහසු දේට මනස ඇදිල යනවා දෙව්ධතුන්ගේ හිතත් අජාත සත්තුගේ හිතත් පහසුදේ වූ අකුසලේ කරඇදිලගිය අකුසලයෙන් ඒ හිත ආවරණය වුුණා මෝහන් ම ගණ භාල තිමිර පටලයකින් හිරු මවාාවෙනම වගේ මෝහයෙන් ඒසිත බැහිලගියා. ඉතින් ඒ අජාත සත්තු තමන්ගේ පියාගාධනය කල්ලා උපනිස්ශ්‍රය නිමන් පිණිස හේතුව නැති කරගත්ත මේ දෙදිනාම මේ බද්දර කල්පයේ කවදාහු දවසක පච්චේක බුද්ධරාජ්‍යයෙන් සංසාර්දුකින් නිමාාවෙනම. සංසාරදුකින් අතමි දෙනම. පච්චේක බුද්ධරාජ්‍යයේවක් පසේ බුද්බාව ලබාන්නටනම් දෙයාසංකෙ කල්පලක්ෂයක පාරමී බලයක් වුවමනාවෙනවා එහනම් මේ බද්‍රකල්පේයට පැමිණෙන මේ දෙදෙන දෙයාසංක්‍ය කල්පලක්ෂයක් මහාකල්ප වශයෙන් පාර්මිතා පුරලයිතියෙන්න්නේ පාර්මිතා පුරපු පසේ බුදු බවට විභරණ ලැබූ මේ දෙපල අදඉන්න නිරයි දෙවදතුන් ඉන්නේ අවිීචි මහා නිරයේ අජාත සත්තුවෙන්නේ ඔසු පත් නිරයේ දෙවද්ධතුන්ට විපා ක ලැබිලා තියෙන හැට, ජාත සත්තුටේ විපාක ලැබච හැට මේ අමා ධර්මය තුළ මනාව පෙන්වා බධාරෙනවා. ඉතින් දෙව්ධතුන් දිගින් දිගටම බුදුරජාණන් මහන්සට ද්‍රෝහි වෙලා විරුද්ධකම් කරලා අවසානයේදී දෙවරා මහාරයේ සමීපයේදී මහපොළොව පලාගෙන නිරේ ගියා. දැංගන්න ආරංචි වුණ අජාත සත්තුට දෙව්ධතුන් පොළොව පලා නිරයේ ගිය බව. අජාත සත්තුට මේ ආරංචියත් සමග කච්චිනුකහෝ මම්පිත් පහවී ගිලයාති මමත් පොළවෙ ගිලෙදෝ කියලා දැංගන්න බල්ලමත්තුූ වේදනාවක් කිතට ඇතිවුුණ. බීත තසිතෝ රජජ සුඛං නලබති බියෙන් තැති අරගෙන කිස්සිම රජ සැපක් විින්දනී කරට බැරුවගියා සයනී අස්සාද සුඛංනවිින්දති ඇඳේ නිදාගත්තට නින්දයන්නේෙ නෑ තිබ්බ කාරණබිතුන්නෝ හත්ති පෝතෝවිය කම්පමානෝ විචරති දඩුුවම් ලැබූ හෙන්ඩුවෙන් පහරලැමුූ පොළුස්සා දැමුූ ඇත්පැටියෙකු වගේ වේදනාාවට පත්වෙලා තමයි දැන් මේ අජාත සත්තු හැසිරෙන්නේ සෝ පහවින් පළමානංවිය අවීචජාලන් නික්හමන්තිංවිය පතමයා අත්තානං ගිලියමානං විය ආධිත්තාය ලෝහ පතවියා පුත්තානකං නිපජ්ජා පෙත්වා අයසූලෙහි කෝටියමානං වියච සමනු පස්සි නිතර්මහුට පේන්නේෙ අවිීචේ මහා නිරයෙන් මහපොළො පලාගෙන ගිනිදැල් මතුවෙනවා පේනවා පොළවෙ තමන් ගිලෙනවා පේනවා ඇඳට ගියත් සිංහසනවාඩි වුනත් නිතර පේන්නේ පොළවෙ ගිලන හැටි අවීචයෙන් ගිනිදැල් මතුවෙලා සියෝළංග වෙලාගන්න හැටි ඉතාම තදින් රත්තු ගිනියබිලගත් යකඩ පොළවෙ උඩුකුරව හොවින්ට සලස්වලා යකඩ උල්වලින් අනින හැටි දැම් මේ අජාත සත්තුට දැනන්න ගත්තා රජෙක්උනත් කරපු කරමයේ බිහිසුුණු විපාකය මෙලොවදීම දැනින්න පටන් ගත්ත හිතේ කිසිම සැනසිල්ලක්නෑ ඒකයි පිංවතුනික යන්නේ මදවාම්්‍යතිී බාලෝ යාබ පාපන් නපච්චති යදාච පච්චතිී පාපං අත බාලූ දුක්හං නිගච්චති මේ පෞකරන්නා ව නුවන නැති බාලපුද්ගලයා පාපය කරනගොට එක රසයක් සේ සලකනවා මිහිරක් සේ සලකනවා ඒ පාපේ බොෝම අගේ කරනවා වර්ණනා කරනවා අවසාන විපාකනදාට දුක්खाං නිගච්චති මහවිසාාල දුකගට ඇජිලයානවා බලමදය ඉළඟට ධනමදය ඊළඟට යොවුන්විය රජකම මේ ඔක්කොම අත්පත්තුූ අජාත සත්තු තමන්ගේ තාත් අඝාතනය කළේ අන්නේ පාපයි රසේට වසග වෙෙල්ලා පාපේ රසේට වසඟ වුණ පාපයේ තියනෙන බිහිසුණ බදක්කිින්ට බැරි වුණ හට කොක්කුටස්සේව මුහුත්තම්පි කම්පමානස්ස අවත් ධානං නාමනාහෝසි. පහරකාපූ සුනකයකු කම්පාවෙවි එහෙමේ දුවනව වගේ මේ අජාතතත්තුට සැනසිලිදා එකක විසුමක් හිමිියුුණේ නෑ ජීවිත්‍යය කවදාකව. තාත් අගහතනය කලාට පස්සේ සම්මාසම් බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට බැහැදැකල සමාවඉල්ලන්නට අජාත සත්තුට අනේක වාරයක් හිතටේෙනවා. නමුත් කරපු මහා බලවත් අපරාදේ නිසා යන්නට හිතේ හයියක් නෑ. බිම්මිසාර මහා රජතුමා මේ ශාසනී පළමු ආරාම පූජාව සිද්ධකරපු, වේළුුවආරාම පූජාව සිද්ධකරපු. රජගහා නුවරට බුදුසුවය ලබා දෙන්නට මැදිහත් වෙච රජතුමා. ඉතින් නි රජතුමා බොහොම ධරමානු කොළුව රටපාලනය කළා බුදුරජාණන් වහන්සේ සමඟ බොහෝම සමීපයෙන් ඇසුරු කළ අවසාන කාලි අජාත සත්තුගේ. ර දඬඩුවම් ඉදිරියේ ඒ පිය මහ රජතුමා ගාතනය වුනාා මේ පරලභ ගියා මොන තරං හිතට පස්චාතාප ගින්නක් ඇබිලෙන් නැතිද මේ අජාත සත්තුට තින් මේ අජාත සත්තුගේ දුකනැති කරන්න දැන් දෙව්දතුන්ට පුළුවන්ද අජාත සත්තුගේ හදවතේ පැනනැගච්ච මහම වේදනාව පීඩාව අසහනයේ දැබෙන ගතිය අන්සු මාත්‍රයකිමත් නැති කරන දෙවද්ධතුන්ට බැ ැ හ දඳදුන්නන්නේ දෙව්දතුන් හු වැන්දි පූජා කළේ පන්සල්වියාර් හදලදුන්නේ උපස්ථාන කළේ දෙව්දතුන්ට. නමුත් දෙෙව්දතුන්ට බැරි වුුණ අන්සු මාත්‍රේකිංමත් මේ අජාත සත්තුට පිහිටක්වෙද. හැබැයි අජාත සත්තුටත් බැරි වුණා මේ දෙව්දතුන් අසත්පුරු සෙක්ක කියයාා හඳුනාගන්නට අන්නේ එක තමයි කියන්නේ. රජවරයකුට වුණත් අසත්පුරසිය හඳනා ගණඩ බැරිවෙන්න පුළුවක්. එනිසා ලෙහෙසි වැඩක් නෙවෙයි මේ සත්පුරු සය අසත්පුරුසියයා තෝරාගන්නේ එක. ලූ බැල්මට පුද්ගලයකුන්ගේ ජීවිතයේ බොහොම මිහිරි කරුණු තියෙන්න්න පුළුවන් ලස්සන රූපය මිහිරි කටහඩ එවගේම ආදරනීය ආමන්ත්‍රණයඒවගේ සිනහාභ සෙනෙහේ බරභාවය උදා උපකාර කරන ගතියම මොනොමත් තිබුණාත් එයා තිසරණයේ පිහිටල නැති කෙනෙක් නං එයාගෙන් සත්පුරුස කමක් බලාපොරොත්තුවෙන්ට බෑ. තිසරණයේ පිහිටේමක් නැති කිසි කෙනෙක් සත්පුරුස වෙයි කියෙල හිතන් තමාරුයි. මේ ධරමය ඇසුර නොලබ පපුො කිසිම හිතකට සත්පුරස බෙන්න්න තිනීට කඩ බහෝම අඩුවයි මහබෝසතාාණන් වහන්සේල වගේ උතු මුොහැර අනිත් අය බහෝසයින් අසත්පුරු සභාවයට තම ඇදිල යන්නේ එනිසා සත්පුරු සය අසපුරු සයා හඳුනා ගැනැත්ති පුංචි දරුගන්ගේ පටන් වැඩිහිටි මහල්ලු දක්වා බහෝම සිහිකල්පනාවෙන් කල්ගෙබන්න ඕනි මෙහිදී සත්පුරු සයා හඳුනා ගැනීම පිණනිසමා මුලින් කියපු අන්නේ කාරණා හොඳට සලකා බලන්න. මේ ඇසුරනිසා මගේ සීලයෙන් වැඩෙනවද. මේ ඇසුරනිසා මගේ සමාධිය වැඩෙනවද. මේ ඇසුරනිසා මගේ ප්‍රඥාව වැඩෙනවද ගුණේ වැඩෙනවද. සංසාර බය වැටහෙනවද. ඒවගේම දානාදී පින්කම් සඳහා මගේ සිත නැඹුරු වෙනවද මේ ඇසුරනිසා. මෛත්‍රියට මේ හිත නැඹුරු වෙනවද කරුණාගුණ හිතේ ඇති වෙනවද මේ ඇසුර මෙන්න මෙම විමසා බලන්ට ඕන ආන්නේ කාරණා ගැඹුරින් විමසා බලනකොට පේනවා? ගුණ ධර්ම වැඩෙනවනං සත්පුරසකං ඇතිබෙනවනං කරුණා දයාගුණ පහලබෙනවනං චතුරාර සත්‍යය අවබෝධ කරගෙන සසර දුග නිමාකරන්ට ඕන කියන සිතුවිල් ඇතිබෙනවනං හිතේ ඒ ඇසුර බොහෝම ශ්‍රේෂ්ටයි ඒ ඇසුන බොහෝම ප්‍රණීතයි ඒඇසුර දිවි හිමියෙන් පවත්වන්නට ඕන හැබැයි තියෙන සීලේෙන් පිරිහිලායනවනං ගුණෙන් පිරිහිලා යනවන කුසල් දහම්මලින් පිළිහෙනවනම් ්‍රදධාාවෙන් සීලයෙන් ශෘතයෙන් තියාගේෙන් ප්‍රඥාවෙන් පටිභානීයෙන් පිහිලායනවනං. ඒ ඇසුරෙන් පලක්නෑ කවුරු වනත්තේ ඇසුරෙන් විනාසයක් වෙන්නේ. ඒ පුද්ගලයක් කවුරු වනත් මොන තරාතිරම කෙනෙක් වුනත් ඒ ඇසුර දුරින්ම දුරුකරන්ට ඕන. මොනම ජැති වුණත් මේ ජීවිතේ. මොනවා අහිමි වෙලාගියත් මොන විදිහේ පාඩුවක් සිද්ධ වුනත් ලෞකික බහමිය තුළ අරපුද්ගලයා නිසා, ඇති වෙන්න පුළුවන් මහත්තු වනාගත වියසනය දැකල්ලා ඒ ඇසුර දුරරිම්ම දුරුකරන්නට ඕන. කෙනෙකුට හිතෙන්න්න පුළුවන්. අපි ඇසු කරනවා හැම කෙනෙක්ම ඇසුරු කරනවා. අපි කෞරු ඇසුරුරත් අවශ්‍යදී ගන්න වකල කෙනකුට හිතෙන්න්න පුළුවන් කෙනෙක් කියන්න පුළුවන්. පින්වතුනි මේ සිත අර මුලින් කියපු කාරණයම නැමත සිහිකළොත් මේ සිත මුොහෝම කැමති පාප රසයට අකුසල් රසයට. තමන්තම නොතරෙන්න්න තමන් නොයෙක් වැඩදි පුරු දුවට ඇත්මැයි වෙලාතියෙන්න්න පුළුවන්. ලයක් ගහිල්ල හැරිලා බලද්දි. එනිසා මේ කියන්නේ පුද්ගලයන් දුරු කරන්න කෙළබා දමන්න අසත්පුරසෙක්ක කියා හංවඩු ගසන්නට නෙවෙ ඉන්න මුතුන් තමන් දක්ෂබෙනටොනි බොහෝම ක්‍රමයිෙන් උපක්‍රම සීලීව ඒ ඇසුරෙන් ඈත් වෙලා ධරමයම ඇසුර සත්පුරු සයාගේම ඇසුර පවත්වන්නට ඉන්න බොහොම පොඩි කාලයයි මෙමනුස ලෝකකි. ආයුශයසීමමා සහිතයි රාත්‍රී ගණනකට වලංගු වන ජීවිතයක් අභිමුව, ඒ ජීවිතයත් අසත්පුරස ඇසුරින් දුගන්ඳ ගස්සගන්නවදකින් ඔොබම තීරණය කරන්න. අවුරුදුහාර පන්සීයක් දාහත් නෙදහක් අපි කවුරුවක් මේලෝක ජීවත් වෙන්නේනෑ හැට හැත්තෑවක් අසුවක් උපරිමකොට ජීවත් පෙන ජීවිතයේ දැන් සෑහෙන කාලයක් ගෙවී ගියා ජීවිතයෙන්. ඇතැම්මට හොඳම කාල දැන් ගීවිිලයි වරයි ජීවිතය අවසානම කඩ ලං වෙච්ච කෙනෙ කින්ඩ පුළුවන් කවුර වුණනත් කල්පනාවට ගන් ඕන පුංචි කාලයක් ජීවත්වෙන් අපි. කාගෙබත් හිත්හදන්න කාගෙබත් මනෝරත්තපූර්ණය කරන්න මනදොලපුරන්න නෙමෙයි අපි මේ මනුසල්ලෝකෙට ආබි අසත් පුරසයන්ගේ හිත්සනසන්න අසත් පුරසයන්ගේ මනදොළපුරන්න දුස්සීලයන්ට ආවඩන්න දුක්සීලයන්ගේ වූමනා එපාකම් පිරිමසන්න ඇයිම මේ ලස්සන ජීවිතය නස්තිකරන්නේ අසත් පුර සයාගේ ඕන එපාකම් වෙනුවෙන් මේ උතුම් මිනිස් ජීවිතය නැතිිකරගන්න තරම් ඔබ අවාසනාවන්ත වෙනවද. ීම කල්පනා කරන්න තින්දු තේරෙන බයිනතුව ගන්තෝනිින් තමන්ගේ ජීවිතේ සැනසිල්ලූ දෙසා. තමන් සැනසෙනව කියන්නේෙ ආත්මාර්ථකාමී බක් නෙමේ. තමන් සිින්වත්වීම ආත් මාර්ථකාමි බක් නෙමේ තමන් උතුම් දහමට උතුම් ප්‍රතිපදාවට උතුම් ආරය අස්්‍රහංකික මාර්ගයට පැමිණීම කියන්නේ ආත්මාර්ථකාමි බවක් නෙමේ. ඒ තුළ තියෙන්නේෙ උපරීම සත්පුරුසකමක් ඒ තුළ තියෙන්ෙන උපරරිම කල්්‍යයානමිත්‍රත්වයක් මේ මහපොළොව මත යම් මිනිස්සෙක් සිිල්මත් වෙනවා කියන්නේ මිනිස් වන්සේටම ලබාදන දෙවැන්ත උපකාරයක් මෙ මහපොලෝ මත කෙනෙක් දානාදී පිංකම් කරමින් සත්පුරස වෙමින් හැඟීම් පාලනයක් ඇත්ගරගණමින් ධරමය පුරුදු කරනව කියන්නේ මානව වන්සේටම පුදුමාකාර පිහිටක් එයා සිද්ධ කරන්නේ යා තුළින් තමයි මේ ධහරම චක්‍රේ ප්‍රවර්ථනය වෙන්න ලෝකයේ සත්පුරස දහම් ලෝකෙට පැතිරිලායන්නේ අන්ෙම කෙනෙක් නිසා. එනිසා සත්පුරස වෙන්නට මැලිවෙන්ටපා අසත්පුරස වෙන්නට කවදාාවත් හිතන්ටිපා මේ කියන බනපඳ බොහෝ දෙනාට ඇහෙන්න්න සලස්වන් එක්කෙනෙක් හෝ අසත් මාර්ගයෙන් මුදවාගෙන. මේ මිහිරි මාවතේ පිහිටවන්න පුළුවන් අඟක විශාල පිනක් සංසාරේ දිගක්ඵලලක් කිව නොහැකි නිසා. මේ ජීවිතයේේ නිවන් අවබෝධ නොවුනොත් අපිට නැව තුඋපදින්න සිද්ධ වෙනවා. නැවතු උපදිනකොට මේ වටපිටාව මේ ලෝක නොතිබෙන්න්න පුළුවන් මේ බුද්ධසාාසනය. මේ මිහිරි බණ නොවැැසේනට පුළුවන්. එදාට සත්පුරු සෑසුරක් නොලැබුණොත් මහා විනාසයක්. ඒ සත්පුර සෑසුර එදාටත් ලැබෙන විදියට අද අදම මේ ජීවිතේ පිම්පුොර ලතිබුණොත් අවදාවත් එයා තනිවෙන්නනෑ අසරණවෙෙනන කොහෙෙන් හරි පිහිටක් ලැබෙනවා. දම්මෝ හවේ. ක් ඇති ධම්ම චාරිී එහෙමනිි බුදුරජාණන් වහන්සේ බදාලේ. ඉතින් එනිසා අපි මේ ජීවිතය ජීවත්වන ඉතාම සුළු කාලය තුළ මොනතරම් දේවල් අහිමි වුනත් කමක් නෑ අසත්පුරු සෑසුරෙන් ඇත්වන්න. එවගේ මොනතරම් දුක්විදින්න සිද්ධ වනත් කමක් නෑ සත්පුරු සෑසුර වෙනුවෙන් සත්පුරු සඇසුරක් පවත්වන්නට මොනතරම් දුක්විදිින්න සිද්ධ වනත් මක්න අන්හෙමයි කල්පනා කරන්නට ඕන. ඉතින්නේ අජාත සතු සම්බන්ධයෙන් කතා කරද්දි රජගහනුවර එක් තරා උත්සවයක් නැත්තං සැනකෙලියයක් පැමිණුනා. ඒ සැ පැමණිච්ච ුගයේ මුළු රජගානුවරම වගේ දිව්‍ය නගරයක් වගේ සරසල මහෝ දෙනා ඒ උත්සබශ්‍රීයට ඒ උත්සවශරීිය විදින්නට පැමිණුනා. ඉතින් ඒ අජාත සතු රජතුමා උඩු මහන් තලාමි මහායමති ගණයා පිරිබරාගෙන හඳපායාගෙන එන වෙලාභක කල්පනා කරනවා ජීවකං ගයත්වා සම්මා සම්බුද්ධස සන්තිකං ගමිස්සාමි. න ක හොපන සක්කාමයා උජුකු මේ වවත්තුන් අහන්සම්ම ජීවක සයංගන්තුන සක්කෝමි ඒහිමන් සත්තු සන්තික න්නේේ හිීති ඉතින් මේ අජාත සත්තු රජතුමා ගල්පනා කරනවා අද මේ හවස්කාලයේ බුදුරජාණන් වහන්සේ බැදකිින්ඩ අන්ටඕන ගිහිල සමාව ගඩෝනි මේ ජීවක ජීවක කියන්න ජීවක වෛද්‍යවරය එතුමා අජාත සත්තු රජතුමාගේ අමාත්‍ය මණ්ඩලේ ඇමති කෙනෙක් මේ ජීවක ඇමතිතුමා ලවා, දුරජාණන් මහන්සල් ඟට මමයන්ටූන්, ඉහිල්ල සමාව අරගන්ටඕන කියලා, අජාත සතු රජතුමාට කල්පනාවක් කාවා නමුත් අජාත සතු රජතුමා ඒ කාරණය ්‍රජුවම ජීවකට නොකයා, අජාත සතු රජතුමා මේ රාත්‍රීකාලේ උදාවෙන වෙලාවෙ, හඳපායාගෙනන වෙලාවෙේ අහස බොහොම පැහැදිල්ලිව පිරිසිුද්ුව තාරකා රාශීන්ගෙන් බබලන්නට ආසන්න වෙලාවෙේ ්‍රජගහනුවර උස්සවස්්‍රීයෙන් හැම දෙෙනම සතුටුවන වෙලාවෙ, මේෙරාත්‍රියයේමනැත්තම් මේ සැන්දෑකාලෙ නිශායම මුවදුර ඇති සෝභාවවර්ණනා කරමින් ඒ ඔස්සේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න උද්‍යානීට යන්න ක්‍රමය හදාගන්ටඕන කියලමි රජතුමා ප්‍රකාශ කරනව ලක්ක්ඥාාවතබහෝදෝසිනාරත්ති අබිරූපාාවතබෝදෝසිනාරත්තිී දස්සනීයාාවතබහෝදෝසිනාරත්ති පාසාධිකාවතබෝදෝසිනාරත්ති රමණියයාබතබහෝදෝසිනාරත්තිී. මේ රාත්‍රිය මේ උදාවෙන සැන්දෑව බොහෝම රමණීයයි. අබිරූපයි කිසිම විපතක් දෝසයක්නෑ බැලු බැලූුවත් මිනිසු සතුටෙන් ඉන්න වෙලාවා. හඳපායාගනයෙනව මේ රාත්‍රිය මුුවදුර හරීම සෝභාමත් සැඳෑවලා කුළුුවතරින් සඳරැසු වැටියී ඇති වෙලාව එක පැත්තැකින් ඉරමඩල මටහිර දිග අහසේ නොපෙන යන වෙලාව ප්‍රත් පැහැති ආලෝකයක් අහස්කුස පුරා පැතරල්ලා ද සදුරිදවන් ආලකයක් නැගහෙරදිසා්‍යහ से පැතලා මේ අවස්ථාව බෝම සोභමානයි පම ප්‍රසාද ජනකයි රමනियाයි අද වගේ රාත්‍රියක කන්නු පද්ජමන් සමනngංමमा ්‍රහක්මනang පුරුපාසයාම යන්න පුරුපාසangං චිත්තම් පසීදය යම් ශ්‍රමණෙක් ඇසුරු කර දෙසිත පහදින මනang මගේ සිතේ පැහැදීම පිණසා අදරාත්‍රියම ඇසුරු කළයුතු ශ්‍රමණයා ගැසනට යා යුතු ශ්‍රමණයන් වහන්සේ කෞද්ද කියලා මේ රදතුමා කිව්වා. ඉතින්නේ අමාත්‍ය මණ්ඩලේ ඉන්න ඇමතිවරු තම තමන් අදහන ඒකාල හිටපු තිත්හං කර වූ විධ විසම මිසදුටු මේ ජන සමාජය පතුරුවර පතුරුවපු යාගමික නායක ගැන කිව්වා. එක ඇමති කෙනෙක් පුූර් නකස්සප ගැන තවත් කෙනෙක් මක්කලී ෝසාාල් ජිතකේසකම්බල පකුදකච්ඡායන සංජේ මෙෙල්ලා ටිපපුත්ත නිගන්ටනාදපුත්ත මෙ අය ගැන කිව අපි අමු නිගට නාත පොත්තමුණ ැසෙන සංජයේ බෙල්ලට පොත්තමන ගැසෙන ේම ප්‍රකාශ කලා නමුත් රජතුමා නහඩයි. රජතුමා දැන් ජීවක අමාත්‍යතුමාගේ කටින් අපි යම බුදුරජාණන් වහසේ බැහැදකින්න කියන වච්චන එනකම් බලාගෙනඉන්නේ. නමුත් ජීවක ඉක් මනුනේ නෑ. රඥ්ඥා මං ආරබ්භ කතිහිතේ ඒම ජානිසාමේ. රජතුමා මගින් ඇහුවොත් මම කියනවා. බුදුරජාණන්වාසේ බැහැදකිින්ට යමු කියලා ඉතිං අන්නන්නේ වෙලාවේ තුවම්පන සම්ම ජීවක කින් තුන්හි ඇයි ජීභකෝ බනියන්ඩවෙයින්නේ. අන්නේ වෙලාවෙේ මේ ජීපක මහාමාත්‍යතුමා නැගිටල බුදුරජාණන් වහන්සේන දිසාාවට වන්දනා කරලා. ඒසෝ දේව භගවාරහන් සම්මා සම්බුද්ධෝ අම්මාහාකං අම්භවනේ විහලති සද්ධින් අඩ්හ තේලසෙහි බිකු සතේ. තේවයන් වහන්සේ ඒ භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ, මාවිසින් පෝජා කළ ජීවක අම්බමනහි භික්ෂූන් වහන්සේලා එක්දහස් දෙසිය පණහක් පිරිවරාගෙන මේ වෙලාවි වැඩඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සිේ අරහන් සම්මා සම්බුද්ධයි. වි්‍යාචරණ සම්පන්න ගුණෙන් සහ සුගත ගුණෙන් යුක්තයි. ලෝකවිදූ ගුණේෙන් සසාහනත්තරෝ පිරිසදම්ම සාර්ථ්‍ය ගුණෙන් යුක්තයි. සත්තා දෙෙවමනුස්සානම් බුද්ධ භගවාානම්ත ගුණෙන් යුක්තයි කියල. දුගුණවර්ණනා කළ තතාහා ගතයන් වහන්සේ ලුම්බිණී සාලවනෝද්‍යානින් මහිමත්ත පහළ වූ මූතය පටන් සම්බුද්ධරා ජදිගමෙන් තෙබියන් සහිත ලෝකේට ඒ අමා දහම්මා වත විබර කරමින් වැඩ සිටි නැහැටි වර්ණනා කලා මේ ජීවක ඇමතිතුමා සෝතාප නාඩි ශ්‍රාවකෙක්නෙ ඉතින් මේ ඇමතතුමා යෝජනා කලා දේපයන් මහන්ස අපි යමු ඒ බුදුරජාණන් වහන්සේ බැහැදකින්න තම් भගවන්තන් දේබෝ පුරු පාසතු දම්මන් සුනාතු පඤ්ඥාම් පුච්ජතු දේවයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බන්ධනා කරන්න ඒ භාගිවතුන් වහසේ ඇසුරු කරලා ප්‍රශ්නයක් විමසන්න ඒ භාග්‍යවතුන් වහන්සේ ඒසිල්ලට භාග්‍යවතුන් වහන්සේ මනාව පිළිතුරු ලබාදේවි තින් එහෙම ප්‍රකාශ කලා තේනෙහි සම්ම ජීවක හත්තියානානිි කප්පාපයහි එහෙෙනම් ජීවක අපි ඒ බුදුරජාණන් වහන්සේ බැදකින්ටයාමු ඇත්තියානා පිළියල කරන්න කිව්වා ජීවක වෛද්‍යතුමා තියානාවන් පිළියල කරලා තජතුමා වඩා හිදුවාගෙන මහ විශාල බලෑනියක් සමඟ ජීවකම්භවනයට ගමන් කලාා. යානා නවත්තල යානාාවලින් බැහැල මේ රජතුමා ඇතුළු රාජකීය පිරිස ජීවක අම්භවනයට ඇතුළු වෙනකොටම දැකගන්න ලැබුණා ඒ භාග්්‍යවත් බුදුරජාණන් වහන්සේ හරියට හැලිමාලා සංසිදීගිය සාගරයක් මැද නිශ්චල වූ ස්වර්ණ මේ නෞකාවක් වගේ. බද් පරයන්කයක් බැඳගෙන රැස් විහිදුව විිහිදවා වැඩ ඉන්නවා. භික්‍ෂූන් මහන්සේලාත් බොහෝම නිහඩබ නිසොල් මංම කෙස් ගහක් හෙලවෙන මට්ටමින්වත් ශබ්දයක් කලබැලයක් නැතුව බොහෝම උපශාන්තව මේ මහා සංගරාත්නය ඉන්නවා දැකලා ඉමිනාමී උපසමේන මහියන් උදායි බද්ධෝ කුමාරු සමනාගතෝ හෝතු කෙන වචනයක් එයවුුණා මේ රජතුමාට මේ තියෙන සාන්ත බව උපශාන්ත බව සුන්දර බව සොඳුරු බව මගේ පුදකුමාරයා වන උදායි බද්ධ කුමාරයාට ලැබේවා දැං ඒ වෙනකොට අජාත සත්තු රජතුමාට පුදකුමාරයෙක් හිටිය. ඉතිං ඒ පුද්කුමාරයාගේ ජීවිතයට ඒ පුදකුමාරයාගේ හදවතහිත එලෙසින් ශාන්ත වෙනව දකිනෙක තාත්තකිිනික් ලෙස හුගේ පැතුම බවට පත් වනාා නමුත් ඒ දේෂ්ට සිද්ධ වනේ නෑ. ඒ උදායි බද්ධ කුමාරයා විසින් අජාත සත්තු ඝතනය කළ අරකරපු පාපය මේ ජීවිතේම පලදුන්න. ේවරූපානාම මේ පරිසාන දිට්ඨපු බා රජතුමාටක වෙනවා මේමගේ සාන්ත පිරිසක් නම් මම මේ මහි පිට දැකලන. ඉති මහි පිට දකින්නන්නේෙ කොහමද අජාත සත්තු ඇුරු කළේ දේවදත් ඇසුරු කළේ දේවදත්තර දන්දුුණෙ දවදත්තගේ පිරිස සංවර පිරිසක් නෙමේ ශාන්ත පිරිසක් නෙමේ ඉතින් මේ අජත්ත සත්තු බුදුරජාණන් වහසේ ළඟට සමීපවෙලා බෝහම බයිපක්ෂපාතිම සිරිපාකමල් වන්දනා කරලා සාමන්‍ය පල අඩ භයා ප්‍රශ්නයක් විමසවා. ම පැවිද්ෙකුට මේ ජීවිතයම ලැබිනා නිසංස මොනවාද. ඉතින් ඒ ප්‍රශ්නය මුල්කරගෙන බුදුරජාණන් වහන්සේ දීගනිකාය සාමන්්‍ය පහළ සූත්‍ර දේශනාව දේශනා කොට බදාලා. ඒ සූත්‍ර දේශනාව ශවබනය කල බොහෝම හොඳින් සිත පහදවාගෙන භාග්්‍යිමත් බුදුරජාණන් වහන්සේගේ සිරිපාවන්දනා කරලා සමාවඉල්ලවා. සමාව ලබාදුන්න කරපු වැරැද්දට. ඉන් අනතුරුව ඔහු නැගිටල්ල බදුරජාණන් වහන්සේ වටේ ප්‍රදක්ෂිනා කළ ප්‍රදක්ෂිනා කරලා යගිය බුදුරජාණන් වහන්සේ අජාත සත්තු කුමාරය යන්නගියාට පස්සේ මහා සංගරත්නේ ආමන්ත්‍රණය කරල බදාලා කතායම් භික්කවේ රාජා උපහතායම් භික්කවේ රාජා. මහනිනිමේ රජතුමා සැනසිල්ලේ මාවත අඳුරු කරගත්තා කුසල් මුල් හාරා ඉවත් කලා සචායම් භික්කවේ රාජා ඉස්සරියස්සකාරණා පෙතරන් ධම්මිකන් ධම්ම රාජානන් ජීවිතාන වෝරෝපෙසත්හ ඉඳින් මහනෙනී, මේ අජාත සත්තු රජකම ලැබී මේ ලෝභකමනිසා පියමහා රජතුමා ගහත්තනය නොකලානම්. රජකමලැබීම මේ ලෝබෙන් පියමහා රජතුමා ගහත්තනය කළලා නමුත් එසේ නොකලානම් ඉමස්මිංියෙව ආසනේ විරජං වීතමලන් ධම්මචක්කුන් උපද්ජිසතහ මොහු මේ වාඩිවෙලා බනාහපු වාසනයේ දීම විරජ වූ වීතමල වූ දහම් ඇස පහළවෙන්න තිබුණ සෝතා පන්න වෙන්න තිබුණා දේවදත්තන් නිසාය අසන්ත පක්්ගහන්කත්වා සෝතාාපත්ති පහලා පරිහිනො දෙවදතුන්ගේ අසත්පු ස හැසුර නිසා සෝතාපත්ති පහලය මහතා හිමිවුුණා කියෙල බදුරජාණන් වහන්සේ වදා. ඉතින් මේ සිදු වීම බොහොම ප්‍රසිද්දවුණා භික්ෂු සංගාතර් එබගේ ගිහි ප්‍රජාාවතර අජත සතු ගිහිල්ල බදුරජාණන් වහන්සගෙන් සමාාවරගෙන් අසත්පුර සක මත හැරයා කියලා. ඉතින් මහා සංගරත්නය භික්ෂූන් වහන්සේලා මේ ගැන කතාහා වුණා අවසෝ අජත සත්තු කිර, – As pahang katwa dussi lampa dhaman detta ni pitu gaataga kam mas katatta sota patti pala pari hinino de na siitoja onnaqace heti Everni bala ajaata satu rajatuma asad pur seku updharmeti deudatu nisamangi e pi gaatake sotapati pala labanti bunawastatigatta de datun viin में rajatuma නtiला ke, කතාවක් පැතිරි ලාගියයා. ඉතින් ඒ වෙලාමේ බුදුරජාණන් වහන්සේ ඒ සංග පිරිසාත්තරට වැඩම කරලා වදාලා නභික්කවේ අජාත සත්තු, ඉධානීව අසන්ත භග්හංකත්වා මහවිනාසම්පත්වෝ පුම්්බේ පේස අසන්ත පංගහේනේම අත්තා නන්නාසේසි. මහනනිමේ අජාත සත්තු අසත්පුරස ඇසුර නිසා පෙරිහිලා විනාසවුනේ මේ ජීවිතය විතරක් නෙමේ. පෙරජීවිතවලත් ඒ විදිහටම විනාස වෙලා තියෙනවා. බලන්න පිංවතුනිි මේ සංසාර ගමනේ, ච්චර වරදින්න පුළුවන්ද. බුදුරජාණන් වහන්සේ පහලවෙෙච්ච යුගයක ධරමාන මුනිරජුන් වැඩයින්න බොහුමියක ඒ ධරමාන මුනිරජුන්ගේ සාාසනී පැවිදිවෙච්ච භික්ෂුවකගේ අසත්පුරස හැසිරීම නිසා තව කී දෙනකුට යසත්පුරසකම් බෝවෙලා ගියාද. අසත් පුරුසකම් බෝවෙනවා ඉතාම වේගෙන් හරි පරිසංබෙන්ටෝන දැන් අජාත සත්තු ඔසුපත් නිරේ පැහෙනවා දෙව්දතුන් එන මද බේරගන්න. දෙෙව්දතුන් එන මද බන කියන්න. වදා දුන්න්න දන්දුන්නා කියලා දැන් පලක් වෙනවාද තමන්ම තමයි දැන් විඳවානි තම කොච්චර කල් පැසවයිද හැබැයි දෙවදාතුන්ටත් අජාත සත්තුටත් නියතියක් තියෙනවා මේ भද්‍රකල්පය තුළ පසේ බුදු බව ලබා සසර දුකින් අත මිඳෙන්න්නට ඔබටටමට එහෙම නියමයක් තියෙනවද ඔබට මට එහෙම නියත විවරණයක් ලැබිලා තියෙනවාද එහෙනම් අපි එහෙනං අපි ගැන බලනකොට ැන් අජාත සත්තුට දේවත්තනත් වඩා එක පැත්තක අප අසරෙනයි හැබැයි අජාත සත්තුට දේවදත්තට වඩා අපිට සැනසෙන්න පුළුවන්, ආනන්තරය පාපකරමයක් මේ ජීවිතය අපි කාගෙන්වත් වෙලානේ. එවගේ අපි ඒ බුදුරජාණන් වහන්සේට ද්‍රෝහි වෙලානේ. කිසි අම්මු අඩුපාඩු නිසා වැද සිද්ධවෙච් අවස්ථාකාගිකාගේ ජීවිතවල ඇති. නොමුත් ඒ හැම වැරැදක්ම හදාගන පිරිසුදුවෙන්න අපිට මේ බුද්ධසාාසන, මාර්ගය බොහොම විවර වෙලා තියෙනවා. ඉතින් භාංග්‍යවත් බදුරජාණන් වහන්සේ වෙලාවේ මධාරෙනවා? අතීතෙ එක්තරා සිදුවීමක් අතීත කාලේ බ්‍රහ්මදත්ත රජතුමා රාජ්‍යකරවන කාලේ අප මහබෝසතාණන් වහන්සේ පෝසත් බ්‍රහක්්මණකුලේක ඉපදනා. ඉපදිලා තක්සිිලානුවරටගේල ශල්පසාාස්ට්‍ර හදාරල බොහම හොඳින් උගත් බව ඇතිකරගත්ත නිසා දිසාපාමුොක් ඇදුරතුමා බවට පත්වනා. ඉතින් ඒ දිසාපාමොක් ඇදුුරතුමාලෙස පන්සිියයක් පමණ තරුණයන්ට ඒබකඩ තිබුණ සිල්පසාස්ට උගන්මින් බොහෝම කියට්ටිනාමයක් දරාගෙන, වැඩසිටි අපමහා බෝසතාණන් වහන්සේ ඉතින්නේ ඉගෙනගන්නා තරුණ පිරිස අතර හිටිය සංජීව කියල තරුණෙක් බෝසතාණන් වහන්සේ මේ සංජීවට එක්තරා ශාස්ත්‍රයක් ලබා දුන්න එක්තරා මන්ත්‍රශාස්ත්‍රයක් ඒ මන්ත්‍රශාස්ත්‍රයෙන් පුළුවන් කුණුවෙලා නැති මැරිච්ච කෙනෙක් නැවත නගා සිටුවන්නට ඒකට කියන්නේ මතකුට්ටාපනක මන්ත්‍රය කියලා මල සරීරයක් ඔස වන්නට පුළුවන් ඒම මන්ත්‍රේ කාල තිබි තියෙනවා එලෙසින් ඒ මන්ත්‍ර බලයෙන් ඒ මලශරීරය ඔසවනවා නැමතබතාවක් දැන් ඇත්තට මේ මරි්ච කෙනෑවිවෙ ඔපදින වනවයිනි සි මනුෂ්‍යයක් කරහණයේ දෙ සිද්ධ කරන්නේ. එසවෝ වගේම එයින් ඔහු අයින් කරන්නත්්‍යපාය නමුත් ඒ පටිබාහන මන්ත්‍රයේ ඉගෙනගත්තනේ. දැන් සංජීව මේ මලකඳ නොසවන මන්ත්‍රී ඉගෙනගෙන තමන්ගේ එකත්ත ඉගෙනගන්නා යහළුවන් සමඟ දරගන්න කැලේටගයා දරගන්න කලේට ගිහිල්ලා ඉන්න කකොට දැක්කා. අලුත මරිලඉන්න ව්‍යාග්‍රී දැකලකිව්වා. සංජීව බහෝ ඉමම් මත ියාගං උට්හා පෙස්සාමි. මිත්‍රවරුුණනි මම මේ මැරිලයින්න ව්‍යාගනය මට පුළුවන් නැගිටවන්න. ඉතින් අනිත් තරුණයෝ කිවවා නොසක සසියෝඔබට බෑහනගිටවන්න. මමනු බලා බලා සිටියදීම මුහ නැගිට්ට වනවකිවවා. ඉතින් අට තරුණයොකිවවා එහනම් පුළුවන්නන් කරලා පෙන්වන්න. දැනිඉතිෙන් තරුණ කමණි තරුණ කමනිසාහ දෙපාරක් නොහිතා. තමන්ගේ ාස්ත්‍රයේ පාවිච්චි කලා ශාස්ත්‍රයේ පාවිච්චි කළ මේ මන්ත්‍රය ප්‍රකාශ කරලා මේ මැරිලා ඉන්න ව්‍යාග්‍රයාගේ ශරීරයට ගල් කැටයකින් ගෙවවා ගල් කැටයකින් ගහපු ගමන් මේ ව්‍යාගඩය නැගිටා ැගිටල ඇබිල්ල වේගෙන් අර සංජී වගේ ගලනාලේ සිදලා ඔහු ගාතනය කරලා මේ ව්‍යාග්‍රැත් ඒමම මේ මලකද බිමට වැැටුණ. උබහෝපිය කට්ඨානේ ඒව මතා නිපද්‍යින්සු. දෙන්නම ැරිිලබටුණ ව්‍යාග්‍රයක් කොහොමත් මැරිිල බටුණ සංජීවත් එහෙම මැරිලබටුණු. ඉතින් දරාරගෙන ආපු තරුණවරු ඉතින් දරටික අරගෙන දිසාපාමුක් ඇදුරතුමාවෙත්ත පැමිණිච්ච මේ තරුණියෝ මේ සිදුවීම මහබෝසත් ඇදුරුතුමාට ප්‍රකාශ කළා තාතා අසන්ත පග්හා කරානාම අයුත්තට්තාානී සක්කාාර සම්මානං කරුන්තා ඒවරූ පන් දුක්ඛං පටිලභන්තිඒ අන්න වදාරපු හැටි. දරුවනි මේ අසත් පුරුසයායන්ත සලකන කෙන අසත් පුරුෂයාන් නැසුරු කරන කෙනා අසත්පුර සයාගේ පස්සෙන් යන කෙන සදුසු නොවන තැනයි අසත්පුු සයාට සලකන්න ගිහිල්ලා බෝ දුක්මලට පත්විෙනවා මේ වගේ දුකට පත්වෙන එක පුදුමයක් නෙමේ කියලා අසන්තංියෝ පක්ගන්න හාතිය අසන්තංචු පසේබති තමේම ගාසංකුරුතේ බයක් ගෝ සංජීවිකෝ යහා කියලා මෙන්න මේ දහම් පනිි විඩයේ තරුණ පිරිසට ලබා දුන්න යම් සි කෙනෙක් අසත් පුරු සයා සුළු කරයි නම් අසත් පුරු සයාසේ වනය කරයි නම් අසත්පුරුෂයාට අනුග්‍රහ කරයිනම් ඒ අසත්පුරුෂයා විසින් ඔහු කහදනය කරනවා. මිනාස කරනවා අර ්‍යාග්‍රයාට ජීවිතය දුන්න ව්‍යාග්‍රයා විසින් සංජීව ගාතනය කලා වගේ අසත්පුරෂයා විසින් උදෞපකාර කරපු කෙනාටම දුකිපත් පමුණුවනවා කෙල් එදා දිසාපාමක් මහාය දුරුතුමා අප මහබෝසත් උතුමන් වහන්සේ වදාලා. ඉතින් අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ඉතිහාස පුවතත් ඒ භික්ෂූන් වහන්සලා ඉදිරයේ දේශනා කරලා අසත්පුරස ඇසුරකතියන බිහිසුුණු භාවය දේශනා කලාා ඉතින් මදාලා තදා මත්ත භ්‍යගුට් හාාපනකෝ මාන අජාත සත්තුව හෝසි මහනෙන එදා ඒ මල ව්‍යග්‍රයා නැගිට්්‍රපපු සංजीීභ තමයි මෙදා අජාත සත්තු ලෙසින් මේ දෙව්දතුන්ට හසුවෙලා මහ බරපතල විිනාසයක් කරගත්තේ. නිසා පාමුක් ඇඳරුතුමා ලෙස එදත් මම ඔය අජාත සත්වට පිහිට වුණ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. පලන්නමි අසත්පුරුස ඇසුර ඒ අසත්පුරුසයාට ප්‍රිය කරන ගතිය සංසාරයේ භවිකව ගමන් කරනවා. භාවයෙන් භවියට ගමන් කරනවා. එනිසා මොනයම් ූහෝ අඩු පාඩු පුරුද්දක් තියෙනවනං අද අදම ඒ වැරදි පුරුද්ධ කඩාගන්ටඕන. අද අදම ඒ වැරදි නැබුරුව කඩාගන්ට ඕන. හීන මනෝ භාාවයන් අදම දුරු කරගත්තෙනැත්නම් දුරදිගයනවා. ඒ වැැද්ද ඒ වැරදි රුද්ද රැදි ಆභස හින ගතය ලාමಖ තිය සී ලභාවය ජාති ජාතීන ප්‍රතිබන්දධවෙෙන්න්න පුළවා. හා විපතකට බැටෙනනවා. ය නරක න පුර ති ುಸೀලකම් පೌකාර හැඟීීම. ක්කොම නැතිකරගන්න තින බුද්ධ සාසනයක් ැබිච්ච වෙලාවි. ුණු හවිනි ැවරිල්ලා තියන ෙනෙක් ුණු හවිල්ලකම ලැක් ොත් අවදාවත් පිරිසිදු වෙෙන්න්න නෑ. ඒ ුණු දහවිනි දෝවනය කරන්න සුදුසු. පිරිසිදු ජලය ඇති. දිය පහරකට ගංගාවකට වතුරකට යන්තඕන. ඒ එබන්දුු සලිලයකින් ශරීරයේ සෝදා හැරියොත්තමයි පිරිසිුදු වෙන්නේ. බුදුරජාණන් මහන්සගේ අමා ධරමය කියන්නේ අමා ගංගාව. ඒ අමා ගංගාවේ ගිලන්න ශ්‍රාවකයට පුළුවවාම් හදතේ තියන සියලු පෞුමල දෝවනය කරගන්නට ඉතින් ඒ උ දෙසා අවස්ථාව ලැබෙන්නේ කල්ප කාලාන්තරයකින් ලැබිච් අවස්ථාවේ හදවත පිරිසුදු කරගන්න බුදුරජාණන් මහන්සේගේ අමා ධරමේනැමැති අමා ගංගාාවී බැෑලා. හැම දෙනාගේ හදසන්තාන ධෝවනය කරගෙන සචිත්තපරියෝදපනම් පිරිසිුදු හදවතකින් මේ ලෝකෙ ජීවත් වෙන්න බලන්න. ඒ උදෙසා සත්පුර සයාම ඇසුරු කරන් අසත්පුර සෑසුරින් ඇත්වන්න මේ බණකතාව ජීවිතයට ගලපා ගනිත්වා කියලා මම මේ ධර්ම දේශනාව අවසන් වන මුොහොතේදී අසා සිටි හැම දෙනාටම ආශිරුවාද කරනවා. සිද්නෙ තසපුුවෙන් මේ මිහිරි ධරම පරියාය ඔබට ධර්මදාානයක් ලෙස ලබාදුන්නේ. ංකතුන පාක්‍රම මාවත්ත ඇටම ගොඩ්ඩ පාන දුර ලිපිනේ පදිංචි, පිින්වද්‍යයානි ගල්හේන අනුර ගල්හේනහ එම පුතනුවන්දියනිය කියන පවලෙසිලු දෙනනා ජනවාරි මහස පස්ව වන දිනට උපන්දිනයේ දී තිබ. ෝධ සත්තු ගුණෝපේත, ඒ ගල්පියමේ සුමරංස්වාමින්න් වහන්සේට නිදුක් නිරෝගී සම්පතහා දීර්ඝාශ ප්‍රාර්ථනා කඩනවා ඒ අපගේ ගුරු දේව ගල්පිම ස්වාමින්න් වහන්සේට නිදුක් නිරෝගි සව ලැබේවා කෙලා අපිදු බහොම මෛත්‍රියය නාශරවාද කරනවා. ඒ වගේම මහා සංගරද්නයටත් මේ උතුම් ධරම දේශනා භස්්‍රපනය කර ලක්වා සිලෝවාසිහම දෙනාටමත් ආශුරවාද කරමින් පෞවලේමියගේ සිලොදනනාට පින් පමුණුවනව සජීපත්ව සිර හම දෙෙනනට ආශුරවාද කරනවා මෙ පින් අනුෝදං ව සීලු සත්වයෝ සුවපත්මෙත්වායි අපි පින් අනුමෝදං කරමු. ආකා සට්හාච මහම්මට්ඨා දේවානාගා මහිද්ධිකා ප්ඥන්තං අනුමෝදිිත්වා චිරංරක් හන්තු සාාසනං. despatch <ID> Hidang Bonya tinang hotu suki hontu nyatao etta betaace amehi sammbeang punya sam pedang sabbe satta anumudan tuh sabbe spati sidhia dhareman seleb nisan sebalen silu denam sua pattu mitum dhae produk adalah -am amamahahan niwanin mesese tua Abi bad dan siih secang baddha paccainu. සත්තාාරෝ ධම්මා වඩ්හන්ති ආයුවන්නෝ සුකං බලං ආයුආරෝගේ සම්පත්ති සග්ග සම්පත්ති මේේ වච්ච අහෝ නිබාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතුූ සිටනේ දස්සපුව ධර්මාණු ශාසනාවයි මෙිලෙස නිමාවට පත්වනේ. ඉතාමත්ම වැදගත්වෝටේශනාවක් ඔබස්ත්‍රගණයක් කලි අපි ඉධර්මසාකච්ඡාවේදී තවත්. ධර්මෙන් ජීවිත යාලෝකමත් කරගන්නට අනුශාසනනා ලබන්නට හැකයා පත්තිබෙනවා. එනිසා දිගින්දිගටම වැඩසටන සමගර ඇඳෙන්න්නට ඔබ ආරාතනා කරමින්, පෝචනීය බලංගොඩ රවාදස්වාමින්න් හන්සේට, නිදුක් නීරෝගගේ තේරකායිශ්‍ය, උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි කෙටවිරාමයක් ලබනවා ඉරිදා සිත්නේ තසුපුය වැඩසටනෙන්.